කොකේන් මද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජුන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ සිව් පුද්ගල කමිටුව අද රැස්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 7 කාමරයේදී. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා කමිටුවේ සභාපති ධුරය දරන අතර රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජික නීතිඥ නිශාංක නානායක්කාර යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා. කෙසේ වෙතත් නීතිඥ නානායක්කාර මහතා වෙනුවට කමිටුවට අද සහභාගි වුණේ නීතිඥ මහේෂ් කළුගම්පිටිය මහතායි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව කමිටුවේ සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. කමිටුවේ රැස් වුණා අපි වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමාට බාර දෙනවා. මේක එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර වැඩක් කරලා ලිඛිතව නුකුත් දුන්නේ නැද්ද? ඒක සටහන් කරගත්තා. නාම ලේඛනයක් බාර දුන්නා නේද? ඒක ඒව කියන්න බෑ. මෙයා ආවද අග්‍රාමාත්‍යතුමාට බාර දෙන්නේ? අදාන්තයට නැත්නම් සම්දෝදෙන් දෙනවා. අපිට දුන්න ප්‍රකාශයම රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා CID එකට ලබා දීලා තියෙනවා. ඒ අනුව යදිගේ පරික්ෂණකාරද දැන් මම චෝදනා කරන්නේ මෙතන ඉන්න අයට හින්දා මේ අය මගේ නඩු අහන එකට තේරුමක් නැහැ. මේ අතර රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අද කොළඹ පෞද්ගලික රෝහලකදී රුධිර සහ මුත්‍රා පරීක්ෂණයකට පෙනී සිට කොකීන් චෝදනාව සම්බන්ධයෙන් සිය නිර්දෝෂීභාවය තහවුරු කළ අතර එම වාර්තාව මාධ්‍ය වෙතද නිකුත් කළා. මෙතනට ආවට පස්සේ කට්ටිය කිව්වේ දවස් 3 7 10 වෙනකම්ම මේක කරන්න පුළුවන් කියලා. ඉතින් අනිත් අයත් මේ වගේම වොලන්ටියර් ඇවිල්ලා මේක දුන්නා නම් හොඳයි. මේ අතර පාර්ශ්ව කිහිපයක් අදත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහෙනම් එක්සත් ජාතික පක්ෂය අද කුඩුකාරයන්ගේ පක්ෂයක් කියන එක ඉතාම පැහැදිලිව ඔප්පු වෙලා ඉවරයි. මේ පරීක්ෂණ යට ගැහිීමේ ක්‍රියාවලියකුත් දැනට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමාගේ මූලිකත්වයෙන් පත් කරපු කමිටුව සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් අපිට තබන්න බෑ. මොකද ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා මේ සභාව නොමග යවන්න පුළුවන් උපරිම මට්ටමේ ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළ නිතර ප්‍රකාශ කරමින් පවතී. අනික ඉදිරි පෙළ ඉන්න කණ්ඩායමේ කීප දෙනෙක් මද්‍රව්‍ය භාවිතා කරනවා, කොකේන් භාවිතා කරනවා කියලා චෝදනාව එල්ලවෙනවා. පහුගිය බදාදා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අපේ දිස්ත්‍රික්කයේ ඉන්න බදුලු දිස්ත්‍රික්කයේ එකම කැබිනට් ඇමතිවරයා රංජන් නිටියන හොම්බට අයිනවා කියලා කිව්වා. අපිට වෙන්නේ දිස්ත්‍රික්කයේ ඉන්න අපේ හරේන් ප්‍රාන්තු කැබිනට් ඇමතිවරයාට කුඩු සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතුමගේ නමත් මේ තුල තියෙනවාද කියන සැකේ අපිට බදුලු දිස්ත්‍රික්කයේ ජීවත් වෙන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම කොකේන් බොන්නේ නැහනේ, කුඩු බොන්නේ නැහනේ, වැරදිවැඩ කරන්නේ නැහනේ. ඒ නිසා පක්ෂේ නායතේ මම තමයි ඉන්න ඕන. දැන් මම ඇත්තටම දා කිව්වේ ඔන්න සර් අපි දැන් යන් ගිල්ල ඕන්නම් ලේ දෙමු ඔක්කොම. හැබැයි මේ ප්‍රශ්නේ තුලදී මෙහෙම මාධ්‍ය සම්මර්ථයන් වලට කියලා තියෙනවා. එහෙම වුණොත් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ කියලා මං ගියේ අතට කිව්ව කතා. ඒක පත්‍රකාරයෝ අරන් ගහලා ඒකට රංජන රාමනායක මහත්තයා උනත් ඒකට උත්තර දෙන්න නම් මම හිතන්නේ තුමා දේශපාලන සම්බන්ධයෙන් පරිණත මදි හිමන. දාලා තියෙන කොමිටුවට ඔප්පු කරන්න, ඔප්පු කරේ නැත්නම් හැබැයි තුමාට විරුද්ධ විනය පරීක්ෂණයක් ගන්න. නැත්නම් මොකද හැමදාම එක එක මාධ්‍ය සඳහා මාධ්‍ය තුන් කරන කතා කිව්වොත් එම අපි දවසක විනාශ වෙයි පක්ෂයක් කියලා. අපිටෝට ගිහිල්ලා ඇයි ඔබ මේ වගේ ප්‍රකාශයක් කළේ කියලා ඇහුවා ඒ අය කෙලින්ම. එතකොට මම කිව්වා හරි ඔබලා ඔබලා මං කියන දේ පිළිගන්නේ නැත්නම් මේ කතාව පිළිගන්න විජේදාස රාජපක්ෂ මහත්මයා කුඩු ගහන මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. මාත් කිව්වේ ඒකයි. මේ ප්‍රකාශයෙන්ද එක්සත් ජාතික පක්ෂයේ දැන් ලොකු අර්බුදයකට පත් වෙලා තියෙනවානේ. ඉතින් කැබිනට් ඇමතිවරු කිව්වම හිටපු කැබිනට් ඇමතිවරෙට අපි කියන්නේ කැබිනට් ඇමතිවරයෙක් කියලා. මම ඔව් ඇත්තෙන්ම වැඩි කට්ටියක් ඉන්නේ පොහොට්ටුවේ. විමල් විරාජ මහත්මයාගේ පක්ෂයේ දෙදෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා 10ට වැඩි ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. අරින් ප්‍රාන්තවල මොකද දන්නේ ඇත්තට කියෙන් තියෙන්නේ. මන් දන්නේ ඒක නෑ. ඉතින් මම ඊට පස්සේ එතුමට කෝල් එකක් දීලා ඇහුවා මට මම කියන්නේ මගේ හොම්බට ගසන්න ආපු කෙනාට මෙන්න මගේ වම් හොම්බ මෙන්න මගේ දකුණු හොම්බ මම කියන්නේ මං ආපු එකාට ඒ වර්ගයේම හොම්බට 60ක් විතර ගහලා තමයි යවන්නේ. කමිටු වාර්තාවට මං ඉස්සරමන්නේ නෑනේ. මම කියන්නේ කමිටුවකින් තීරණය කරන්න බෑ මේක. මට මේ ප්‍රශ්න හැමින් තියෙනවා මෙතනත් කොක්කේ